समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदम् धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता सुविशुद्धशीलेषु सिन्धूपमस्स समाधिधम्मेषु पठवी समस्स अनन्तज्ञानेषु गगनूपमस्स नमामि शिरसा श्रीगौतमस्स मोहन्धकारेषु सूर्योपमस्स संसारसोतेषु सेतुपमस्स दोसंप्रवाहेषु मेघोपमस्स नमामि शिरसा धम्मामृतस्स पटिपत्तिसारेषु सम्माटितस्स उजुभूतमङ्गेषु यानागतस्स कुशलेषु धम्मेषु कृत्तोपमस्स नमामि शिरसा सुगतो रसस्स साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पञ्च हि भिक्खवे धम्मेहि समन्नागतो भिक्खो न चवति पतिट्ठाति सद्धम्मेति पिंवतुनि हेमदिनाटम पिंबर उदयसनक वासनावंत दवसक वेवा केला मम महा संघरत्ने विनुवेन पलमु कोट आशीर्वाद करनवा प्रार्थना करनवा मुलु लोकेटम तियन एकम पिहिट तमाई गौतम बुदुरजानन महांसेगे ए असिरिमत ऊ रकवरणे आरक्षाव एन अदहस वन्ने गौतम नामु दस बलधारी बुदुरजानन महांसे श्री मुअमडलिन देशना कोट वदाल ए उतुम अमा धर्मय जीवितेट गलपागत सीलु देनाट सुविशाल पिहिटक मेलोवट परलोवट लबिन बाव मे लोके इपदेन हैम केनेक्म पिंगतुने उत्पत्तियेन अवासनावंते अन्यमे मनुसलोकेट पैमिनीमे भाग्य लबो केनेक इन्नवानां ए लबीमम ओहु सतु सुविशाल जयग्रहणया एनमुत एसे लबो मिनिस जीवितय ए थरम्म वटिना बाव अगय युतु बाव එහි ඇති දුලබ්බ බව හඳුනන්නෝ ලෝකේ ඉතාම ස්වල්පයි. මිනිසත් බවක් ලබා ඉපදීම ලැබූ මිනිසත් බව උතුම් දහම් අරුතින් සැරසීම. ලෝකේ දුර්ලභවම ලැබෙන ලාභයන්. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ නොවුනා නම් අපට මෙහෙම දහමක් කතා කරන්නට කිසිසේත්ම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ අමා ධර්මයේ දේශනා නොකළා නම් මෙහෙව අමා ධමක් අසන්නට කොහොමවත් ඉඩක් ලෝකේ නැහැ. ඒ මහා කරුණාවෙන් ඒ අමා ධර්මය ලොවම තා දේශනා කළ නිසායි අපි අද මේ විදිහට මේ අමා ධර්මය ශ්‍රවණය කරන්නේ. ඔබ අහලා ඇති ධම්මං විනා නත්ථි පිතාච මාතා තමේව ඨානං සරණං පතිට්ඨා කියන බණපදය. මේ අමා ධර්මයේ හැර මවෙක් හෝ පියෙක් අපට නැහැ.
අමා ධර්මයෙන් ලැබෙන පිළිසරණ ඊට වඩා වැඩි රැකවරණයක් කියලයි ඒ බණපදයේ සරල අදහස. ආදරණීය අම්මා සහ තාත්තා දෙන්න මේ ජීවිතේ අපෙන් කිසිසේත්ම වෙන් කළ නොහැකි අවියෝජනීය උත්තමයන් දෙපළක්. ඒ ආදරණීය අම්මා තාත්තත් අපට ලබා දුන්නේ කිසිදාක වෙනස් නොවන සෙනෙහසක්. මොනම හේතුවකින්වත් ඒ සෙනෙහස අඩු වුණේ නැහැ. ලෝකේ කවුරු පිටුපාලා ගියත් අම්මයි තාත්තයි දෙන්න පිටුපෑවේ නැහැ. ලෝකේ කවුරු අසත්පුරුෂ වුණත් අම්මයි තාත්තයි දෙන්න අසත්පුරුෂ වුණේ නැහැ. මේ ජීවිතේ අපේ ශරීරයෙන් පිටවෙච්ච මල මුත්‍රා කෙල සොටු සෙම යම්කිසි කෙනෙක් මේ ලෝකේ අපිරිසිදු නොකළා නම් එහෙම නැත්නම් පිළිකුල් කියලා ඒ දේවල් පිළිකුල් නොකළා නම් පිළිකුල් නොකරපු එකම දෙන්න තමයි ඒ ආදරණීය අම්මා තාත්තා. ඒ දෙන්න මේ ජීවිත අපරදීප සහයෝගය මෙතෙකයි කියන්ට බෑ. බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයෙන් කියවෙන්නේ ඒ අම්මට තාත්තට වැඩි උපකාරයක් මේ අමා ධර්මය අපට. අම්මට පුළුවනි තාත්තට පුළුවනි මෙලොවාර්ථයෙන් අපව සැපවත් කරන්න. හැබැයි පරලොවාර්ථය පෙන්වන්න, කර්මඵල දහම පෙන්වන්න, හේතුඵල දහම පෙන්වන්න, සසරක බිහිසුණු බව පෙන්වන්න, දුරාතීත සංසාර ගමනේ අපට විඳින සිද්ධ වෙච්ච දුක්ඛ සම්භාරයන් පෙන්වීමේ හැකියාව ඒ දෙපළට නැහැ. හැබැයි ඒ දෙපළත් තථාගත ධර්මයේ දන්නවනම් ඒ අනුසාරයෙන් කියලා දෙන්න පුළුවන්. එහෙම නැතුව අම්මෙකුටවත් තාත්තෙකුටවත් බෑ පින්වතුනි අපව දුගතියෙන් බේරන්න. ඒ දෙපළට බෑ අපව සුගතියට පමුණවන්න. ඒ දෙපළට බෑ අපට චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන්න. තථාගත ධර්මයේ ඕන් කියලා දුන්නොත් පුළුවන්. ඒක වෙනම කතාවක්. මේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයෙන් ලැබෙන පිළිසරණ ඒ තරම්ම පිළිසරණක් කියන එක. මේ ධර්මයේ යම් කෙනෙක් හදවතින් පිළිထන්න ඕනේ පින්වතුනි. ගිහි වුණත් පැවිදි වුණත් හදවතින් සත්පුරුෂ වෙලා මේ ධර්මයේ පිළිထන්න ඕන. මේ ධර්මයේ එහෙම සත්පුරුෂව පිළිထනවා නම් ඒ ශ්‍රාවකයාට කිසිදාක ඇත්තටම වරදින්නේ නැහැ. මේ ධර්ම කියන්නේ පුදුමාකාර විසුද්ධ ජීව ශක්තියක්. හදවත ඇතුලේ මේ ධර්ම වැඩෙනකොට ලැබෙන්නේ පුදුම විදිය උපසමයක්. ඕනම කෙනෙකුට ඕනම වැරද්දක් මගහරවාගෙන නැගී සිටින්නට මේ අමා ධර්මයේ තුලින් දැවැන්ත දිරියක් විරියක් බලයක් ලබා දෙනවා. මිනිසුන්ගේ ප්‍රඥා මහිමේ ආවදි කරන තැන තමයි මේ තථාගත ශාසනය. මිනිස් මනසේ ඇති මහා පුදුම චින්තන හැකියාව පුබුදුවාලන තැන තමයි මේ උතුම් බුදු සසුන. සැබවින්ම මේ ධර්මයට මිනිසෙක් අවතීර්ණ වෙනවා කියන්නේ එයා ප්‍රඥාවන්තයෙක් වෙනවා. එයා තෙදවන්තයෙක් බවට පත් වෙනවා. ඥානවන්තයෙක් වෙනවා. සත්‍යාලෝකයේ ලබන කෙනෙක් වෙනවා. මේ බුදු සසුනෙන් මිනිසු පොළඹවන්නේ ආන්නේ සත්‍ය දකින්න. අසත්‍යයෙන් ඈත් වෙන්න, අඳුරෙන් එළියට එන්න, ආලෝකයට පියමං කරන්නයි කොටින්ම බුදුරජාණන් වහන්සේ මිනිසුන්ව මේ ධර්ම මාර්ගයේ යොමු කරන්නේ. මේ තුල තියෙන වැඩපිළිවෙල තමයි පින්වතුනි ඇතුළාන්තයට ගලපාගෙන තමන්ටත් අනුන්ටත් මෙලවටත් පරලොවටත් පාඩුවක් අවැඩක් නොවන විදිහට මේ ජීවිතේ පරිහරණය කිරීම. ලැබුව ආත්ම භාවය අපටම විනයක් අපටම අලාභයක් වන විදිහට නම් පරිහරණය කෙරෙන්නේ. ඒ පුද්ගලයාට පරලොව සැනසීම එතකොට අහිමි වෙනවා. මෙලොව සැනසීම කොහොමත් නැහැ. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයක් වගේ ඉතාම ගැඹුරු දහමක් දකින්නට ඒ ශ්‍රාවකයාට අවස්ථාව නැහැ. බුද්ධ ශාසනයකින් ලැබෙන මේ අනෝපම පිළිසරණ ලබාගෙන පුළුවන්කම තියෙනවා ඒ ශ්‍රාවකයාට මෙලොවාර්ථය ඉතාම හොඳින් හඳුනගන්න. ලෝකෙ පින්වතුනි මෙලොවාර්ථය හඳුනා නොගත්ත පිරිසමයි වැඩි. මෙලොවාර්ථය කියලා අදහස් කරන්නේ මේ ජීවිතය යථාවත් ආකාරයෙන් ගෙවන්නේ කොහොමද කියලා දැන ගැනීම. මේ ජීවිතයේ ගෙවන ආකාරය මත තමන්ට හෝ අනුන්ට හෝ මෙලොවට හෝ පරලොවට හෝ අවැඩක් වෙන්න බෑ. එහෙනම් තමන්ට හෝ අනුන්ට හරි මෙලොවට පරලොවට අවැඩක් වෙනව නම් පින්වතුනි මේ ජීවිතයේ ගෙවෙන ආකාරය හොඳයි කියන්න බෑ. ඒකේ යථාබද් බවක් නැහැ. ඒකේ තත්වාකාරයක් එහෙම නැත්නම් සත්‍යයට විවර වීමක් නැහැ. අසත්‍යයෙන් වැසී යාමක් මෙතන තියෙන්නේ. එනිසා අපි මේ ජීවිතයේ සෑම මොහොතකම පරිහරණය කරන්න ඕනේ නුවණට හුරුවයි. කතා කරන වචන, ඒ වගේම කය හසුරවන ආකාරය, සසු සියලුම කායික වාචික මානසික හැසිරීම සමුදායම මේ ධර්මයට අවතීර්ණ කර ගන්නකම්, මේ ධර්ම මාර්ගයට නතු කර ගන්නකම් පින්වතුනි අපට ජීවිත අවබෝධයක් හෝ සැබෑ අස්වැසිල්ලක් හෝ රැකවරණයක් නැහැ.
මේ ඔබම අපි කවුරු වුණත් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයෙන් පෙන්වනවා නම් සෝතාපන්න නොවි සිටින තා පුදුම විදිහේ අසරණ බවක් තියෙනවා. සෝතාපන්න නොවි සිටින තා පුදුම විදිහේ අඳුරක් ජීවිතයේ තියෙනවා. සෝතාපන්න නොවි සිටින තා මිනිස් මනසේ තාම ගැඹරට ඊටාම ගැඹරට අසරණ වෙනවා. ඒ කියන්නේ දැන් අපේ හිතවල බලපවතින ධර්ම ස්වභාවයක් තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ මේ රූපස්කන්ධය වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධය පිළිබඳව ආත්ම සංඥාවෙන් කරන ලද ග්‍රහණය. එතනදි තමයි මමය කියන හැඟීම බලවත් වෙන්නේ, මගේ කියන හැඟීම බලවත් වෙන්නේ. ඒ මමය මගේ කියන හැඟීම බලවත් වුණාම තමයි මේ මිනිසාගේ මනස සෑහෙන මට්ටමකට දූෂිත වෙලා ඔබහාල ඇති ඔය ආනන්තරය ඝණයේ පවා අකුසලියම් සිද්ධ කරන්න පෙළඹෙන්නේ ආන්නේ ආත්ම සංඥාවේ ආත්ම ස්නේහයේ බලය නිසා. මේ ජීවිතය මේ නාම රූප පරම්පරාව හේතුඵල ධහමකට යටත්ව පවතින බව අවබෝධ කරගත්ත කෙනාට ඒ ආත්ම සංඥාව දුර වෙලා යනවා. ඒ කියන්නේ හොඳම ආකාරයෙන් මේ අමා ධර්මය සත්පුරුෂ ඇසුරෙන් පුරුදු කරගත්තාම, මම හොඳම ආකාරයෙන් කිව්වේ පිරිසිදුව. ඒ කියන්නේ සූත්‍ර වශයෙන්, විනය වශයෙන්, අභිධර්මයේ වශයෙන්, අටකතා වශයෙන් අපට උගන්වනවානේ ඒ අමා ධර්ම ඉතා හොඳ ආකාරයෙන් ජීවිතෙන පුරුදු කරගත්තාම ඒ ඔස්සේ අපි චින්තනය හැඩගැහෙනවා, අදහස් ආකල්ප හැඩගැහෙනවා. එතකොට ටිකෙන් ටික මේ නিত্য සංඥාව වෙනුවට අනිත්‍ය සංඥාව හිතට හුරු වෙනවා. ඒ වගේම සුඛ සංඥාව වෙනුවට සත්‍යක් වූ දුක්ඛ සංඥාව හිතට හුරු වෙනවා. ඒ වගේම ආත්ම සංඥාව වෙනුවට සත්‍යක් වූ අනාත්ම සංඥාව හිතට හුරු වෙනවා. ඔය ටික ටික මේ හේතුඵල ධහමට හිත විවර වෙනවා. ආන්න එතකොට මේ තුල සත්ව පුද්ගල වශයෙන් අපි සංසාරේ කරපු ග්‍රහණය ටික ටික අඩු වෙලා යනවා. හේතුඵල ධහමක් මෙතන තියෙන්නේ. කර්මඵල ධහමක් මෙතන තියෙන්නේ. මේ හේතුඵල ධහම කර්මඵල ධහම නිමිත කරගෙනයි සත්වයා ඒ ජීවිතවලට ගමන් කරන්නේ. සත්වයෙකුට සැප දුක් ලැබෙන්නේ සත්වෙකුගේ ජීවිතය හා සැබඳ සියල්ල තීරණය වෙන බලපානවා ඍජුවම මොකක්ද මේ හේතුඵල ධහම. අන්නේ විදිහට මේ අවබෝධය ලැබෙනකොට අර සක්කාය දිට්ඨිය ටික ටික අඩු වෙනවා. මමය කියන හැඟීම, මගේ කියන ආඩම්බරය, මමය කියලා තදින් ගත්ත ග්‍රහණය ඒ අඩු වෙනකොට පින්වතුනි එයාට හරි පහසුවේ මේ ලෝකෙ ජීවත් වෙන්න. එයාගේ අතින් සිද්ධ වෙන්නේ බොහෝම වටිනා උදාර කුසල ධර්ම. අකුසල ධර්ම සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන ඉඩ කඩක් තිබුණත් ඇහිරිලා යනවා. එතකොට අපි ප්‍රශ්න දිහා, එහෙම නැත්නම් ජීවිතේ දිහා, එහෙම නැත්නම් වටපිට දිහා, ජීවන ගමන දිහා අපි බලන්නේ පුදුම විදිහේ ඒ යථාර්ථවාදී සංඥාවකින්. ඒ කියන්නේ ඕනම දෙයක් ඕනම මොහොතක ඕනම ආකාරයකින් වෙනස් වෙලා යන්න පුළුවන්. අනිත්‍ය බවට පත්වෙන ලෝකෙක නিত্য සංඥා ගොඩනගල වැඩක් නැහැ. දුක්ඛදායක අනාත්ම වූ ලෝකයක සැප සංඥා, එහෙම නැත්නම් සුඛ සංඥා, ආත්ම සංඥා අපි ගොඩනැගුවයි කියලා එයින් ලැබෙන කිසිඳු ප්‍රයෝජනයක් නැහැ. කොටින්ම කියනවා නම් පීඩාව, දුක, අසහනය එන්න එන වැඩි වෙනවා මිස අඩු වෙන හැඩයක් නැහැ පින්වතුනි. එතකොට ඔන්න ඔය කාරණා ටික නැවත නැවත සිහිපත් වෙනකොට ශ්‍රාවකයාට එතකොට නිකම්ම මේ ටික ටික මේ හිත ක්‍රමානුකූලව මේ ධර්ම මාර්ගයට හැඩගැහෙනවා. අපට මේ ධර්ම මාර්ගයේ සිද්ධ කරන්න තියෙන පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරන්න කියලා අනුදැන වදාළදී අමාරුවෙන් හරි ජීවිතයට ගලප ගන්න ඕනේ. එපා කියලා ප්‍රතික්ෂේප කරපුදී කොහොම හරි නොකර ඉන්න බලන්න ඕනේ. ඔන්න ඔතෙන්ට අවශ්‍ය වෙනවා සෑහෙන ධර්මක කුසල ධර්මතා සමුදායක සහයෝගයක්. නැමත කිව්වොත් අපි මේ ධර්මය පුරුදු කරමින් මේ උතුම් චින්තන ප්‍රබෝධය ඇති කර ගනිමින් අපේ සිත, අපේ සිතුවිලි ධාරා, කායික වාචික හැසිරීම් මේ ඔක්කොම ඉතාම යහපත් කර ගැනීමයි ධර්ම මාර්ගයෙන් සිද්ධ කරන්නේ. ඒ උදෙසා ඍජු බුහතෝ උපකාර වන ධර්මතා. එපා කියපු දේ තථාගතයන් වහන්සේ නොකරන්නත්, කරන්න කියලා වදාළ දේ සිද්ධ කරන්නත් ඍජුම උපකාර වන ධර්මතා පහක් තියෙනවා පින්වතුනි. බුදුරජාණන් වහන්සේ බව ශ්‍රී මුව මදලින් දේශනා කළා. පංචහි භික්කවේ ධම්මෙහි සමන්නාගතෝ භික්කෝ න චවති පතිට්ඨාති සද්ධම්මේ. ඒක තමයි මම අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව ලෙස සංඝායනා කළේ. ධර්මතා පහක් තියෙනවා මහණෙනි. ඒ ධර්මතා පහේ පිහිටපු ශ්‍රාවකයා කවුද? ඒ කියන්නේ ඔබ මා ගැන, අපි ගැන. ධර්මතා පහක් තියෙනවා. ඒ ධර්මතා පහේ පිහිටපු ශ්‍රාවකයා මේ ධර්ම මාර්ගෙන් එළියට විසි වෙන්නේ නැහැ. මේ ධර්ම මාර්ගෙන් විසි වෙලා යන්නේ නැහැ. මේ ධර්ම මාර්ගයා පිහිටනවා. මේ ධර්ම මාර්ගයා රැකෙනවා. මොනවද ඒ කරුණු? ආන්නව ටික අපි අද
බොහෝම හොඳින් අසා දැනගෙන ජීවිතේට ගලපා බලමු. මේ කරුණු පහ ඔබේ මගේ ජීවිතේ තියෙනවා නම් පින්වතුනි අපි මේ ධර්මයෙන් කවදාවත් පෙරහිලා යන්නේ නැහැ. බුදුසසුනෙන් අපි ඈත් වෙලා යන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ සරණ අපිට නොලැබී තියෙන්නේ නැහැ. ධර්මයේ සංඝ රත්නේ පිහිට උපකාරී නොලැබී තියෙන්නේ නැහැ. මෙන්න මේ කරුණු පහ අපේ ජීවිතේ තියෙනවා. අනිත් පැත්තට අවම වශයෙන් මිනිසත් බවවත් රැකෙන්න මේ කරුණු පහ අවශ්‍යයි. සුගතියේවත් යන්න මේ කරුණු පහ අවශ්‍යයි. අනිත් පැත්තෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා නම් මෙලොවදී හෝ තායික්මන් ජීවිතයක මේ කරුණු පහ ඉඳුරාම අවශ්‍යයි. කොටින්ම කියනවා නම් අඩුම තරමින් තප්පරයක දෙකක සැනසෙල්ලක් හොයනවා නම් මේ කරුණු ටික තියෙන්න ඕන. ඉතින් ඒ කරුණු ටික තමයි අපි එකින් එක අද වෙලාවෙ පමණින් සාකච්ඡා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සද්ධෝ භික්කවේ භික්ඛෝ න චවති පතිට්ඨාති සද්ධම්ම යන පළමු කාරණේ. මේ ධර්ම මාර්ගයෙන් එළියට විසි නොවීම පිණිස ධර්ම මාර්ගයේ රැඳී සිට ධර්ම මාර්ගයෙන් උපයාගත මන උතුම් කුසල ශක්තියෙන් මතු කරගෙන චිත්ත ප්‍රීතිය ප්‍රබෝධ මද්මව සුවය සාතය මිහිර විඳීම පිණිස අවැසි විඳීම පිණිස අවැසි ඒ ශක්තිය ගොඩ නගා ගන්න ශ්‍රාවකයා සද්ධෝ හෝති ශ්‍රද්ධාවන්තයෙක් වෙනවා. දැන් ඔබ දෙස ඔබ බලන්න ඔබේ හදවත දෙස මා ශ්‍රද්ධාවන්තයෙක්ද? ශ්‍රද්ධාව නැත්තම් මුළු ධර්ම මාර්ගයේ ඉදිරි ගමනක් පින්වතුනි කොටින්ම ඇත්තේ නැහැ. පැවිද්දෙකුට ශ්‍රද්ධාව නැති වුණොත් ඒ පැවිද්ද හරි අසරණ වෙනවා. සීලයෙන් පිරිහෙනවා, ගුණයෙන් පිරිහෙනවා, සත්පුරුෂකම් වලින් පිරිහෙනවා. මේ බුදු සසුනේ දා මෙදා තොර මේ බුදුසසුනට පැමිණි ගිහි පැවිදි ප්‍රජාවගේ ජීවිතවල කිසියම් කඩාවැටීමක්, ගුණහීන භාවයක්, අගාධයට ඇදවැටීමක්, රූටා ගිහිල්ලා කොහේ හරි විසම මිත්‍යා දෘෂ්ටිවල පැටලී යාමක් තියෙනවා නම්, අසත්පුරුෂකම්, අවැඩ, අසංජනකම්, දුර්ජනකම් හිත්වල මතුවලා තියෙනවා නම්, ඔන්න ඔය ශ්‍රද්ධාව නැතිවීමමයි. ශ්‍රද්ධාව කීවේ සන්ධාතේ තථාගතස්ස බෝධින්. බුදුරජාණන් වහන්සේගේ අභිසම්බුද්ධත්වය ඒ උතුම් බුද්ධ රාජ්‍ය පිළිගැනීමට කියනවා ශ්‍රද්ධාවන්ත වීම. තවත් පරයායකින් කිව්වොත් බුදු ගුණ ඒ ආශ්චර්යමත් තථාගත ජීවිතේ ගුණ සමුදාය අවබෝධයෙන් තේරුම් ගැනීම ශ්‍රද්ධාවන්ත වීම. වදාළ ධර්මයේ ගුණ වශයෙන් හඳුනා ගැනීම ඒ අනුව සිත පහදවා ගැනීම ශ්‍රද්ධාවන්ත වීමයි. ඒ වගේම අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නයේ ගුණ වශයෙන් හඳුනා ගැනීම ඒ අනුව කල්පනා කරමින් චිත්ත ප්‍රසාදය ඇති කර ගැනීම ශ්‍රද්ධාවන්ත වීමයි. කොටින්ම කියනවා නම් තුනුරුවන් වහන්සේලාගේ ආශ්චර්යමත් ගුණ සමුදාය එකින් එක ඉතා හොඳින් දැක අවබෝධ කරගනිමින් ශක්ති පමණින් බුදු ගුණේ පහන් සිත ධර්මයේ සංඝ රත්නයේ පහන් සිතට කියන ශ්‍රද්ධාවන්ත සිත කියලා. ශ්‍රද්ධාව කියන්නේ චෛතසික ධර්මයක්. එයින් තුනුරුවන් වහන්සේලා කෙරෙහි අපේ සිත් පහදවනවා. පින්වතුනි එතන තමයි ධර්ම මාර්ගයේ ආරම්භය. බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදීම වැඩි වෙන්න වැඩි වෙන්න මේ ශාසනය පින්වතුනි කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. බුද්ධ ගෞරවය තියෙනවා නම් එයා රැකෙනවා. බුද්ධ ගෞරවය ඇති පැවිද්දා වත්ත සම්පන්න වෙනවා. බුද්ධ ගෞරවය තියෙන පැවිද්දා පින්වතුනි ගුරු ගෞරවයෙන් යුක්ත වෙනවා. දැන් අපි ගත්තොත් මේ පැවිදි ජීවිතවල ගුරු ගෞරවය හොඳට තියෙන්න ඕනේ. මේ ශාසනයේ තියෙනවා ආචාර්යයන් වහන්සේ උපාධ්‍යායන් වහන්සේ කියලා ඉන්නවා. ඒ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට සිතුවිල්ලකින් වරදවා යන්න බෑ. එහෙම යනවා නම් යාට ධර්ම මාර්ගයේ ආවරණය වෙනවා. තමන්ට පැවිද්ද ලබා දීපු, උපසම්පදාව ලබා දීපු ඒ උතුම් ලොකු ස්වාමින් වහන්සේලා කෙරේ කවුරු හරි සිත අපහදවා ගන්නවා නම් කවදා හරි පින්වතුනි කොත්තනකදී හරි ඒ විපාකය තමා කරා පැමිණෙනවා. මේ සසරේ මේ අනන්ත ගමනේ කොත්තනකදී හරි තමාට පීඩාවක් එල්ල වෙනවා. සත්පුරුෂව ලැබෙන්නේ නැතුව යනවා. මේක පින්වතුනි කෘතවේදීත්වයේ පිළිබඳව කාරණයක්. අපේ ජීවිතවල වැඩියෙන්ම අඩු වෙලා තියෙන්නේ. වැඩියෙන්ම අඩු වෙලා තියෙන කෘතවේදීත්වය. ගිහි වුණත් පැවිදි වුණත් හොඳට හිතලා බලන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍ය ලබන්න එදා වෙසක් පොන් පොහෝ දවසේ බුද්ධගයා පින් බිමේදී උදෑසන කාලේ ඒ නුගගහක යට තැන්පත් වෙලා හිටිය සුජාතාව කිරිපිඬු දාණය රැගෙන එනතුරු සුජාතාව කිරිපිඬු දාණය ඒ බෝසතාණන් වහන්සේට පූජා කළා. ඉන් අනතුරුව පින්වතුනි දැන් උදේ වරුවේ මොහොතකට තමයි ඒ නුගගහ යටට වැඩි බුදුරජාණන් මේ බෝසතාණන් වහන්සේ
මොහොතකට නුගගහ යටට වැඩලා අර කිරිපිඬු දාන ගේනකම් වැඩ හිටියා. කිරිපිඬු දාන සුජාතා පූජා කළා යන අනතුරුව තථාගතයන් වහන්සේ ඒ කිරිපිඬු පිළි අරගෙන ඒ ආසනයෙන් නැගිටලා අර නුගගහ තියෙන. ඔය නුගගහ වට තුන් වතාවම ප්‍රදක්ෂිනා කළා. දැන් බලන්න ඇයි එහෙම ප්‍රදක්ෂිනා කළේ? ප්‍රදක්ෂිනා කළේ කෘත වේදීත්වයට. මට මොහොතක් සෙවන දීපු ගහ නේද මේ? මට මොහොතක් සිහිල් දීපු ගහ නේද මේ? බලන්න අචේතනික වස්තුවකට පවා එහෙම ගරු කළා නම් අපි හිතමුකෝ දැන් අපි අපේ ජීවිතවලම අපි ගරු කරලා තියෙනවද? කෘත වේදීත්වයෙන් සලකලා තියෙනවද ධර්මයේ කියා දීපු ගුරුවරුන්ට? ඒ වගේම නැනනුවන පාදා දීපු දෙමව්පියන්ගේ පටන් ආචාර්ය පරම්පරාවට වචනයකින් අතහිත දීපු කෙනෙක් ඉන්නවා නම් පින්වතුනි ඇත්තටම අපි කල්පනා කරන්න ඕන ඒ අයට අපි කෘතවේදීත්වයෙන් කොහොමද සලකන්නේ? මේ කෙලෙහි ගුණ සැලකීම කියන එක බුද්ධ ශාසනයේ දියුණු ගුණයක්. ඒක නැත්තම් පින්වතුනි වෙන මොනම ගුණයක්වත් වැඩෙන්නේ නැති තරම් තමන්ට කරපු උපකාරයක් සිහිපත් කරගන්න බැරි නම් තමන්ට කරපු මෙහෙවරක් සිහි කරගන්න බැරි නම් ඒ හදවත කොච්චර කළු හදවතක්ද? කොච්චර අඳුරු හදවතක්ද? දැන් හිතන්න ඔබ මේ ගෞතම බුදුසසුන අපට ලබා දුන්නේ කවුද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. මේ බුදුසසුන ලබා දෙන කොච්චර නම් කාලයක් පාරමිතා පිරුවද? අවම වශයෙන් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් අනන්ත දුක් හිලුවා. මේ පමන කළ හැකි දුක් නෙමෙයි, අනන්ත දුක් උහුලලයි ලෝතුරා බුදුසසුන පිහිටෙව්වේ. ඒ ජාති මරණ සංසාරයේ නොමිදි දුකක් ඇත්තමයි බෝසත් සිරිතේ නැති තරම්. හැම විදිහකම දුක්, හැම ආකාරයකම විඳ, හැම පීඩාවක්ම සොම්නසින් හද දරා මහා කරුණාව වෙනස් කර නොගෙන පැමිණි ගමන තමයි බෝසත් ගමන. පින්වතුනි හිතන්න තැන ඒ සංසාර ගමනේ බෝසතාණන් වහන්සේ ඉදිරියට කොච්චර නම් අසත්පුරුෂයන් පැමිණුණාද? පැමිණි තා අසත්පුරුෂයන්ට මහා බෝසතාණන් වහන්සේ අසත්පුරුෂ වුණාද? තමන්ට ගසන්නාට පෙරලා ගැසුවද? බනින්නාට බැන්නද? විවේචනය කරන්නාට විවේචනය කළාද? එහෙම කළේ නැහැ. සෑම මොහොතකම කරුණාවෙන් බැලුවා. අම්මා කෙනෙක් ආදරණීය එකම පුතු දෙස යම්සේද කරුණාවෙන් බලන්නේ, ඔහුගේ වරද යම්සේද උපේක්ෂාවෙන් දරාගන්න, ඊට වඩා ප්‍රමාණ ගුණයකින් මහා බෝසතාණන් වහන්සේ මේ ලෝකයේ අසරණ සත්වයන් දිහා බැලුවා. එහෙවු දුක් විඳලා අප්‍රමාණ කාලයක් ඇසිස් මස් රුහිර ධාරා නිම්හිම් නැතුවම දන් දීලා පින්වතුනි මෙව හිතන්න ඕනි. නිම්හිම් නැතුවම දන් දීලයි ලෝතුරා බුදු බව ලැබුවා. එතකොට කොච්චර නම් අප කෙරෙහි අනුකම්පාවක් ඒ හදවතේ තියෙන්න ඇතිද? එතකොට අපිට ওই බුදු ගුණය සිහි වෙන්නේ නැත්නම්, ওই ඉතිහාසය අපි සිහි කරන්නේ නැත්නම් අපේ කෘතවේදීත්වයක් තියෙයිද? ඒ ශාස්ත්‍රෝන් වහන්සේ මෙහෙම දායාදයක් අපට උරුම කළා කියලා දැනෙයිද? පින්වතුනි මෙහෙම හිතන්න, දැන් අපේ අම්මයි තාත්තයි දෙන්න ඔබේ මගේ ඒ දෙන්න අපට පුංචි කාලේ ඉඳන් කරපු උපකාර තියෙනවනේ. පුංචි කාලේ ඉඳන් පුදුම විදිහට අපට උපකාර කරන්න ඒවායි අමුතු කතා කරන්න ඕනේ නැහෙනි. ඒ ටික සිහි වෙන්නේ නැත්තම් අම්මා මෙහෙම මට සැල ඒවා සිහි වුණේ නැත්තම් ඒ පුද්ගලයාගේ හදවතේ ඇති වෙයිද අම්මා තාත්තා ගැන හැඟීමක්? මගේ අම්මා මට මෙහෙමයි සැලකුවේ, මගේ තාත්තා මට මෙහෙමයි සැලකුවේ, පුංචි කාලේ ඉඳන් මාව මේ උස්මහත් කරලා අද ඉන්න තැනට එන්න සෑහෙන සහාගයක් ලබා දුන්නයි අම්මයි තාත්තයි. එහෙම හිතුවේ නැත්තම් ඒ පුද්ගලයාට අම්මා ගැන හරි තාත්තා ගැන හරි ආදරයක් සෙනෙහසක් ඇති වෙන්නේ නැහැ. ආන්නේ අම්මගේ තාත්තගේ ගුණ දකින්න තමයි දරුවන්ට අම්මා තාත්තා කෙරෙහි හිතේ පැහැදීමක් පින්වතුනි ඇති වෙන්නේ. ආන්නේ වගේ ශාස්ත්‍රූන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ දකින්න තමයි පින්වතුනි හිතේ පැහැදීමක් ඇති වෙන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ දකින්න, ඒ ගුණ අවබෝධ කරන්න, ඒ ගුණේ සිත පහදින්න, ඒ ගුණකින් එක තේරුම් ගන්න, ආන අපේ හිතේ පුදුම පැහැදීමක්, කෘතවේදීත්වයක් ඇති වෙනවා. පින්වතුනි ලෝකේ අප්‍රමාණ සත්වයන්ට ඒ අප්‍රමාණ පිළිසරණ ලබා දීමයි මහබෝසතාණන් වහන්සේගේ අපේක්ෂාව වුණේ. ඒ පැතුමින්මයි දුරාතීත සසර ගෙවුණේ. අපට අපේ සැනසීම වෙනුවෙන්වත්, අපේ උතුම් රැකවරණය වෙනුවෙන්වත් අපි එහෙම කාලයක්, එහෙම උවමනාවක් අපේ ජීවිතේ තිබුණාද? නමුත් ඔබට මට නොතිබෙච්ච ඔබේ මගේ සැනසිල්ලේ උවමනාව ඒ මහසත් බෝසත් හදවතේ පිහිටලයි ඔය පාරමි ගමන වැඩි. ඉතින් ඔබ සිහි කරනකොට තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි
असीमित गौरवया पमन कल नोकि गौरवया अतिवेन ये गौरव अतिवेन कम पिंगतुने समते वैडेद विपसना वैडेद सतय पीहिटाइद एवगेम शेसु गुणधर्म पीहिटाय कलो बहितनवाद ये शास्त्रोन्वाहसेकरे पहदीम वैडिवेन वैडिवेन तमय सीएलु शेसु गुणधर्म पीहिटानेक तथागतन देशना कले मिन्नमी श्रद्धावन मति जीव गुण हदि तेनवा या न छवति मे धर्म मार्गेन चुतव पहाव अपगतव वेंगेनि ने पतिट्ठाति सद्धम्मे श्री सद्धर्मे पीहिटनवा पीहिटनवामय एहनम मे अमा धर्मे पीहिटन्न अपट तीन अवस्थाव तमय मे मोहत मे धर्मे पीहिटनवानं श्रद्धाव दिवुनु करन्ट ओनि अनिप्पत्तेन मे धर्मे पीहिटपु कौरु हरि केनेन मे लोके इन्नवानं या තතම ශ්‍රද්ධාවන්තේ ශ්‍රද්ධාවන්තයාට පින්වතුනි තථාගත ගෞරවය තුනුරුවනේ ගෞරවය තියෙනවා තුනුරුවන් කෙනේ ගෞරවය වැඩි වෙන්න එයාට බාහිර ප්‍රශ්න මුකුත්ම නැහැ එයාට ශ්‍රද්ධාව හොඳට තියෙනවා එයා එතකොට තමන්ගේ අඩුපාඩු හොයලා හදා ගන්නවා තුනුරුවන් කෙරේ ශ්‍රද්ධාව තියෙනවා නම් ඒ ශ්‍රාවකයාට කවුරු මොනවා කිව්වත් බැන වැදුනා චෝදනා අපවාද නිඳා කළත් ගරහා කළත් ඒ මොනවා කළත් පින්වතුනි ඒ සත්පුරුෂයාට ඒව දැනෙන්නේවත් නෑ. එයා ඉන්නේ තුන් බුදුරජාණන් වහන්සේ කිරී පෑදීනි. ආන්නේකයි කාරණේ. එනිසා භාග්‍යවතුන් වහන්සේ වදාලා ශ්‍රද්ධාවන්තයා සාසනයෙන් විසි වෙලා යන්නේ නෑ. පැවිද්දෙක් වුණොත් සාසනයෙන් විසි වෙලා යන්න පින්වතුනි ශ්‍රද්ධාව නැති වෙලා. පැවිද්දාට චීබරවත පින්දපාතවත සේනාසනවත ඒ වගේම මහා ආර්ය වංශය ආර්ය වංශ ප්‍රතිපදාව මොණෙයවත එවගේම චන්දෝපම ප්‍රතිපදාව නාලක තුවටක වගේ ප්‍රතිපදා මේ ශාසනයේ තියෙනවානේ ඒ ඒ ස්වාමින් වහන්සේලගේ උතුම් ගුණ මතු කරලා වදාළ දේශනා ප්‍රතිපදා ආන්නේවා ශ්‍රාවකයාට ප්‍රිය වෙනවා ඒව උතුම් ප්‍රතිපදා ලෙස වැටහෙනවා ශ්‍රද්ධාව තියෙනවනේ අනිත් එක තමයි ශ්‍රද්ධාවන්තයෙන්මයි දෑත දිගු කරලා දන් හැන්දක් පූජා කරන්නේ ශ්‍රද්ධාවන්තයෙකුටමයි හිතෙන්නේ මමත් සීලාදී ගුණ පිළිවෙතින් මගේ ජීවිතය සරස ගන්නට ඕන ශ්‍රද්ධාවන්තයෙකුටමයි වැටහෙන්නේ මා යන ගමනට බුදුරජාණන් වහන්සේගේ ගුණ යම මිහිර අප්‍රමාණයි කියලා. අපි හොයන්නේ හසරැලි නම් අප හොයන්නේ සනසෙලි නම් පින්වතුනි හසරැලි සනසෙලි මතුවන තැන බුදුසසුනයි. මොනම ආකාරයකින්වත් මේ හිත රෞද්‍ර කරගෙන අවුස්සාගෙන ගිනි තියාගෙන අනුන්ගේ අද කුඳ ඕපාදූප හොය හොයා කවදාවත් පුද්ගලයෙකුට සනසෙන්න නම් බෑ. අනුන්ගේ ජීවිත දෙස බලනවා කියන්නේම එයා සනසිල්ල හොයාගෙන නැහැ. අනුන්ගේ ජීවිත දෙස කරුණාවෙන් බලන එක බොහොම වටිනවා. මෛත්‍රියෙන් බැලීම බොහොම වටිනවා. අනුකම්පා සහගතව බැලීම වටිනවා. මේ කියන්නේ වෛරයෙන්, ද්වේෂයෙන් පරවස වෙලා අනුන් වැටෙනවා, තැලෙනවා, පෙලෙනවා දැකලා සතුටු වෙලා අනුන්ගේ ජීවිත දුකෙන් පිරෙනවා දැකලා සතුටු වෙලා අනුන් අමාරුවේ දාන්න කටයුතු කරනවා නම් එමගින් කෙනෙක් සතුටු වෙන කල්පනා කරනවා නම් එහෙම සතුටු වෙත මිනිහෙක් මේ ඉතිහාසයේ නැ දෙන දුක තමන්ට පැමිණෙනවා දෙන පීඩාව තමන්ට පැමිණෙනවා දෙන්නා වූ වෙහෙස තමන්ට පැමිණෙනවා එනිසා අපි බොහෝම සිහි කල්පනාවෙන් මේ ජීවිතය ගෙවන්න ඕන කිසි කෙනෙකුට කිසිම ආකාරයකින් කායිකවද මානසිකවද වාචසිකවද හිංසාවක් නොවන තැනට අපේ මෛත්‍රී දයා අනුකම්පා ගුණ දිනු වෙන්න ඕන. පින්වතුනි ශ්‍රද්ධාවන්තයා කියන්නේ ඔය කියපෝ සෑම ගුණයක්ම රැකගන්න උත්සාහවත් වෙන කෙනා. ශ්‍රද්ධාවන්තයාගේ හදවත බුද්ධාලම්බණයෙන් ප්‍රබෝධමත් නිසා ඒ හිතේ පිහිටනම ප්‍රීතිය. ප්‍රීතිය කියන්නේ සතුට. සතුට හිතක තියෙනවා නම් පින්වතුනි මිනිස්සු දේශ සහගත වෙන්නේ නැහැ. ආකූල වෙන්නේ නැහැ. සතුට හොයාගෙන තමයි මේ මිනිස්සු රවන්නේ ගොරවන්නේ ඔරවන්නේ අවිස්සෙන්නේ බැනවදින්නේ කුලල් කාගන්නේ එකටක කරන්නේ මේ ඔක්කොම කරන්නේ හිතේ සතුට හයිමි වෙච්ච තැන. ඒක බුද්ධ වචනියට අනුව ඒකාන්තයි. යෝ යෝ කාමේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්ස චේ කාම යානස්ස ඡන්ද ජාතස්ස ජන්තුනෝ. තේ කාමා පරිහායන්තේ සල්ල විද්ධෝව රූපති. වයපුදේ සිතපුදේ පතපුදේ තමන්ට ලැබුණේ නැති වෙනකොට හිතේ සතුට තමන්ට නැති වෙනකොට බාහිර වස්තු වලින් ලැබිච්ච ආස්වාදය ස්වාමියාගෙන් භාර්යාවගෙන් ලැබිච්ච ආස්වාදේ නැති වෙනකොට දරුවන්ගෙන් ලැබිච්ච ආස්වාදේ නැති වෙනකොට කාම වස්තු නිසා ලැබිච්ච
සුවයසාතය මිහිර නොලැබෙනකොට සල්ල විද්ධෝව රූපති මේ මේ සත්වයා මේ මිනිසා පොල්ලෙන් පහර කාපු සර්පයේ කුසේ කිපෙනවා පොළවෙන් පොල්ලකින් පහර කාපු සර්පයේ කුසේ ඇයි කිපෙන්නේ පින්වතුනි කිපෙන්නේ කැමති දේ නොලැබෙනකොට කැමති දේ නොලැබිච්ච වේදනාව එහෙමයි පිට වෙන්නේ ඒ කියන්නේ එහෙනම් මේ ලෝකේ සත්වයන්ගේ බලාපොරොත්තුව කැමති දේවල් ලබාගෙන සතුටින් සැනසෙන්නේ ජීවත් වීම නමුත් මේ ලෝකේ ස්වභාවයක් තමයි කැමති දේම ලැබෙන්නේ නැති වෙච්ච ගමන්ම එයාගේ හිතේ සතුට හැම වෙලා යනවා සතුට නැති වෙච්ච ගමන්ම ඒ පුද්ගලයා හරි ආකෝලයි ඇවිස්සීලා අලු ගොඩකට ගලකින් දමා ගැහුවා වගේ දුහුවිලි ගොඩකට ගලකින් දමා ගැහුවා වගේ හිත ඇවිස්සීලා ඇවිස්සිච්ච හිතේ පින්වතුනි බලවත් වෙනවා ද්වේෂය ද්වේෂය බලවත් වෙන මොහොතේ සොම්නස නැය දොම්නසයි එතකොට ඒ සත්වය ප්‍රාණ ඝාතයට සෙසු අකුසල ධර්ම වලට සීග්‍රයෙන් ඇදලා යන්නේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය තියෙනවන යම් හදවතක ඒ ශ්‍රද්ධාව තියෙනවන ඒ ශ්‍රද්ධාව තියෙනවන පින්වතුනි ශ්‍රද්ධාවත් එක්ක ප්‍රීති පස්සද්දි ගුණ මතු වෙනවා එතකොට ඒ හිතේ සතුට තියෙනවා හිතේ සතුට එන්නේ අර බාහිර කෑම බීම ඇඳුම් පැළඳුම ආයිත් අම්මලින් ගන්න සතුටක් නෙමෙයි ඒ සතුට ඇතුළාන්ත ආධ්‍යාත්මික බුද්ධාලම්බන ප්‍රීතිය හා උන් මිශ්‍ර සතුටක් ආන්නේ සතුට තියෙනවන ඒ හිත පිරිපුන් තෘප්තිමත් හිතක් මිනිස් හිත ගුණයෙන් පිරිපුන් තෘප්තිමත් වෙනකොට පින්වතුනි ඒ හිතට දුකක් දැනෙන්නේ නැහැ යම් හිතක දුකක් දැනෙනවා කියන්නේ මේ හිතේ ඒ හිතට ද්වේෂයක් ඒ හිතට ද්වේෂ සහගත සිතක් චිත්ත පරම්පරාවක් පහළ වුණා කියන එකයි කනගාටුව කිව්වත් එපා වීම කිව්වත් ශෝකය කිව්වත් කලකිරීම කිව්වත් තනිකම කිව්වත් ඊළඟට ওই විදිහට මේ මානසික ස්වභාවයන් විශ්ලේෂණය කරද්දී බොහෝ තැන පහළ වෙන්නේ ආනි ද්වේෂ මූල පටිඝ සංප්‍රයුක්ත චිත්තවාර ඉතින් ඒව පහළ වෙද්දී මිනිස් මනස සතුට ඉතුරු වෙන්නේ නැහැ පින්වතුනි වේගවත් මේ සතුට නැති වෙලා දුකට මේ හිත බැස ගන්න ඉතින් ඒ නිසා මේ ධර්මයේ රැඳිලා ඉන්න ශ්‍රාවකයාගේ ලක්ෂණයක් අපි කිව්වේ තථාගත ධර්මයට අනුව ශ්‍රද්ධාවන්ත වීම එතකොට පින්වතුනි ශ්‍රද්ධාවන්ත නම් පුද්ගලයා ශ්‍රද්ධාවන්ත නම් නිතර සිහි කරන්නේ මොනවද තුනුරුවන් ගුණයි සිහි කරන්නේ විශේෂයෙන් බුදු ගුණ සිහි කරන. එහෙම සිහි කරනකොට යාට ප්‍රීතියක් ඇති වෙනවා. අහෝ මා සරණ ගිය සාස්ත්‍රුන් වහන්සේගේ රූපේ කොච්චර ලස්සනයිද. ආනෙම කල්පනා කරනවා. රස විහිදෙන සිරිපා. රස විහිදෙන ශෝභමාන ජීවිතයක්. ආශ්චර්යෙන් බබලන ජීවිතයක්. පෙර පෙරූ මහා පාරමිතාවක් ඇති ජීවිතයක්. ඒ සිරිමුව මඩලින් වදාළ ධර්මයේ මනෝහරයි. ඒ උතුම් සංඝරත්නයේ සුප්‍රතිපන්නයි, ගුණවන්තයි, තේජවන්තයි. ඒ උත්තමයෝ ඒ තිසරණය මට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයක් නේද මා ලැබූ තාම විරල භාග්‍යයක් නේද කියලා තමන් සතුටු වෙන්න ඕනේ බුදු සසුනින් සතුටු වෙන්න ඕනේ මෙච්චර බුදු සසුනක් මට ලැබුණා නේම කියලා තමන්ම හිත හිතා සතුටු වෙනකොට ආන ශ්‍රද්ධාව ඇති වෙනවා ඒ ශ්‍රද්ධාවෙන් ඉන්නකොට පින්වතුනි බුදු ගුණය ගැන ඒ ධර්මය ගැන සංඝරත්නය ගැන තිසරණය ගැනම ශ්‍රද්ධාවෙන් යම් කෙනෙක් කල් ගෙවනවා නම් එයා මේ ශාසනෙන් විසි වෙන්නේ නැහැ ධර්මයෙන් බැහැරට වෙන්නේ නැහැ කවුරු හරි ධර්ම මාර්ගයෙන් බැහැර වුණා නම් නී වේවා පැවිදි වේවා ශ්‍රද්ධාව නැති වුණා ශ්‍රද්ධාව නැති වෙච්ච ගමන් බුද්ධ ගෞරවේ හිතේ නැහැ බුද්ධ ගෞරවේ නැත්තම් යාර ධර්ම ගෞරවේ පිහිටන්නේ නැහැ සංඝ ගෞරවේ පිහිටන්නේ නැහැ තුනුරුවන් කරේ ගෞරවේ පිහිටන්නේ නැත්තම් ඒ හිත අහරීම විසම සහගත දෘෂ්ටි සහගත හිතක් වෙනවා එතකොට මිනිස්සෙකුට කාට හරි මේ ලෝකෙ ගිහි පැවිදි මේ සසුන් පිළිවෙතෙන් පරාජයට පත් නොවි ඉන්න උවමනයි නම් දිනු කරන්න ඕනේ මොකද්ද ශ්‍රද්ධාව බුදු සසුනේ හොඳ පැවිද්දක් පිණිස නම් දිනු කරන්න මොකක්ද ශ්‍රද්ධාව තුනුරුවන් ගිරේ ගෞරවය ඒ වගේම මේ උතුම් මිනිසන් භාවයේ උප්පරීම අර්ථයකට යන්න දිනු කරන්න ඕනේ මොකක්ද ශ්‍රද්ධාව ශ්‍රද්ධාව දිනු වෙනකොට සසෝදාර ගුණ ධර්ම දිනු වෙනවා සසෝලාර ගුණ ධර්ම ශ්‍රද්ධාවත් එක දිනු වෙනවා ශ්‍රද්ධාව දිනු වෙන්න පුද්ගලයා ධනවතෙක් වෙනවා ඒ ධනයෙන් ධනවත් වෙන්න වෙන්න එයාගේ පරලෝව ගමනේදී කිසිම පාඩුවක් නැහැ පීඩාවක් නැහැ අපි කොයි විදියට ජීවත් වුවද ජීවිතයේ අන්තිම මොහොත කියන්නේ කාගෙත් බොහොම අනුවේදනීය හිතා කියන නිම කරන්ට බැරි වේදනා සම්භාරයක් ඇති බොහොම කකියන පැසවන ධර්මයක් වෙනතුනේ මේ මරණය කවුද කැමති ජීවිතය අතහැර දාලා යන්න කොච්චර වයස් ගත වුණත් 60න් 70න් 80න් 90න් 100න් එහාට ගිහිල්ලා හිටියා ඒ කවුරුවත්
මගේ ජීවිතය අවසන් දවස මේ දවස කියලා පිළිගන්න කැමති නැහැ. තව තප්පරයක් වැඩියෙන් ජීවත් වීමයි උපන් මිනිසාගේ අපේක්ෂාව. එක දවසක් හරි වැඩියෙන් ජීවත් වෙන එක. එතකොට මරණය කියන්නේ ආන්නේ විදියට ජීවිතයට තදින්ම දැනෙන ඉතාම රිදෙන ධර්මයක්. එතකොට ඒ වේදනාව මාරාන්තික වේදනාව සාමාන්‍ය වේදනාවක් වගේ නෙමෙයි. ඇකැති පහරකින් මුගුරු පහරකින් පොළු පහරකින් හරි පහර කාපු කෙනෙකුට බලවත් වේදනාවක් තියෙන නමුත් මේ කියන වේදනාව සිය දහස් ගුණයකින් පුද්ගලයාට බලපානවා. අනිත් එක තමයි පින්වතුනි සාමාන්‍ය වේදනාවක් නම් හඬලා හරි වැළපිලා හරි ඒ දුක යම් තරමකට තුනී කරගත හැකි. නමුත් මේ මාරාන්තික වේදනාව එහෙම පුළුවන් වෙයිද? මේ මාරාන්තික වේදනාව එහෙම හඬලා වැළපිලා ප්‍රහාණය කරගන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට මේ මරණය අභියස අපි හැමෝම තැති නොගෙන බිය නොගෙන අඩුම තරමින් සුගතියටවත් යනවා කියන විශ්වාසයෙන් මේ ජීවිතේ පිළිවෙත් පුරලා තිබුණේ නැත්නම් ඒක ඉතාම බලවත් අන්තරක්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මරණය ජයගනු පිණිස මරණයට අභීතව මුහුණ දීම පිණිස ජීවතුන් අතර ඉන්න කාලේ මරණ සති භාවනාව අප්‍රමාදීව වැඩිමයි වටින්නේ. අප්‍රමාදීව මරණ සති භාවනාව වැඩිමෙන් මිනිස් මනස පින්වතුනේ පුදුම විදිහට මරණයට බිය නැති වෙනවා. ඕනම කෙනෙක් මැරෙනවා නම් මරණයට බිය නැති කර ගන්න ඕනි නම් මැරෙන්න කලින් ජීවතුන් අතර ඉන්න කාලේ මරණ සති භාවනාව යෙදෙන්න ඕනි. මරණ සති භාවනාව කියන්නේ තමන්ගේ මරණය ගැන තමන් මෙනෙහි කරනවා ජීවතුන් අතර ඉන්න කාලේ. මොකටද මෙනෙහි කරන්නේ? ඒක නිසකවම ජීවිතයට එනවා. නිසකවම ආවට පස්සේ පීඩා නොගෙන හිට මුණ දෙන්න. ඉතින් ඒ නිසා ශ්‍රද්ධාව හොඳට පුරුදු කරපු කෙනෙක් මේ ජීවිතේ. ඒ ශ්‍රද්ධා මහිමය නිසා එයාගේ හිත චිත්ත වාර අවැඩකට යන්ට නොදී බුදු ගුණ සිහි කරලා අප්‍රමාදී භාවය දැකලා මම මැරෙන කෙනෙක් නේද කියලා හිතලා ගුණ ධර්ම දියුණු කර ගැනීම පිණිසම ඔහු අපේක්ෂා කරනවා. එනිසා සද්ධෝ භික්කවේ භික්ඛු න චවතේ පතිට්ඨාති සද්ධම්මේ කියන මෙන්න මේ බණ පදය දේශනා කළා තථාගතයන් වහන්සේ. ඊළඟට දෙවන කාරණය නොපිරිහි සිටීම පිළිබඳ දැන් පළමු කාරණය ඔබට පැහැදිලි. ශ්‍රද්ධාවන්ත වුණොත් විතරයි ශාසනය දියුණුවක් තියෙන්නේ. එහෙම නැත්නම් පරිහානිය. ඊළඟට දෙවන කාරණය තමයි හිරිමා භික්කවේ භික්ඛු න චවතේ පතිට්ඨාදී සද්ධාම්මේ. පවට ලැජ්ජාව ඇති භික්ෂුව. එකක් ඉතාම වැදගත් කාරණයක්. ගිහි වුණත් පැවිදි වුණත් අපි දෙපිරිසට මේක වටිනවා. පවට පින්වතුනි පවට අපේ කාගේ ජීවිතවල වැරැද්දට අකමැත්තක් තියෙනවා. පාපයට ප්‍රතික්ෂේප කිරීමක් තියෙනවා. අකුසලයට අපි හැමෝම යම්බඳු නැවතීමක් ලබා දෙන්න උනේ. ඒවා එහෙම වැඩෙන්න ඉඩ දෙනවා නම් ඒ පාපය අකුසලෝ හේ ඔලෝ උස්සන්න දෙනවා නම් එතකොට මේ සැනසෙල්ල නැතරම නැති වෙලා යන්න පුළුවන්. එනිසා පවට ලැජ්ජා වීම කියන්නේ උතුම් ගුණයක්. මොකක් හරි ජීවිතේ වැරැද්දක්, පංචශීලයේ ඉක්මවා යෑම, ඒ වගේම දස අකුසලයේ බැස ගැනීම, කොතනකින් හරි සිතේ ආකූල ව්‍යාකූල බව ඔය ඔක්කොම හට ගන්නකොට ඒ දේවල් දුරු කිරීම පිණිස බලවත් සේ උපකාර වෙනවා පවට ලැජ්ජා වීම. එතකොට හිරීමා භික්කමේ භික්කුණ චවති පතිට්ඨාදී සද්ධම්මේ කියලා දේශනා කළේ පුද්ගලයාට දෙවන මහා රැකවරණය ඒ තමයි පුද්ගලයා පවට ලැජ්ජාවෙන් යුක්තයි. මේ ලෝකේ කවුරුද ඔබ හිතන්න? ඔබ දැන් මනුස්ස ලෝකෙට ආවේ. ඔබ මනුස්ස ලෝකෙට ආවේ පෙර ජීවිතේ පවට ලැජ්ජා වෙච්ච නිසාද? පවට ලැජ්ජා නොවෙච්ච නිසාද? පවට ලැජ්ජා නොවුණා නම් ඔබ ඕන තරම් පව් කරාවි. එහෙනම් ඔබ පව් කරා නම් අද මේ මනුස්ස ලෝකයේ ඔබේ මේ උපත ඔබට නැහැ. කොහේ හරි දුගතියක එක්ක තිරසන් ලෝකයක ඈත කොහේ හරි තැනක එක්ක මහ පොළවේ පස් යට එහෙ නැත්තම් ඝන ගැඹුරු මහා මුහුදේ වතුර යට කොහේ හරි සත්වෙක් වෙලා ඉඳි. කවදාය ගැලවිල්ලක් තියෙන. එනිසා ඔබ කවුරු කොහොම කිව්වත් පෙර ජීවිතේ ඔබ ඒකාන්තයෙන් පවට බය වුණා. පාපේ ඔබ ප්‍රතික්ෂේප කළා. පවට ලැජ්ජා වුණා. එහෙම වුණාට පස්සේ ඔබ ඒ පාපෙන් වෙන්වීමේ කුසලය නිසා මේ මිනිස් ජීවිතයට ආවා. ඔය ටික පින්වතුනි බැලූ බැල්මට මතු පිටින් මිනිසාට පේන්නේ නැහැ. නොපෙනෙන නිසාම මිනිසා ඇස් දෙකට මුලා වෙලා, කන් දෙකට මුලා වෙලා, ඒ ලැබෙන ආරම්මන වලට මුලා වෙලා විනාශ වෙලා යනවා. එතකොට හිරිමා භික්කමේ භික්කුණ චවති පතිට්ඨාදි සද්ධම්මේ කියලා වදාලේ මේ උතුම් බුදු සසුන තුළ පවට ලැජ්ජාවන ශ්‍රාවකය සෑම මොහොතකම දියුණුවක් ලැබෙන ශාසනයෙන් ඇදලා වැටෙන්නේ නැහැ. දැන් හිතන්න
ශික්ෂාපදයක් ආගි හැරි අතින් කරනවා කියලා පැවිද්දෙක් කණෙහි කෙනෙක් අය. එතකොට ශික්ෂාපදේ කරුණාට පස්සේ ඒ ශික්ෂාපදයට අවශ්‍ය කරන ප්‍රතික්‍රමය කරන්න පුළුවන් විදිහ ප්‍රතික්‍රමය කරන්න නම් එයා අනිවාර්යෙන් පවර ලැජ්ජාවක් තියෙන්න බෑ. දැන් පැවිද්දෙක් වෙලා පව කර කර ඉඳි එක වහගෙන හිටියොත් එයාගේ විවර වීමක් නෑ, බබලීමක් නෑ. ගිහියෙක් වෙලත් එහෙම. ගිහි වුණත් පැවිදි වුණත් අපි අපේ ජීවිතවල ඒ පවට ලැජ්ජා වීම කියන කාරණේ තියාගන්න පුංචි හරි වැරද්ද. මෙතන පින්වතුනි මේ පවට ලැජ්ජා වීම කියන්නේ මේ මිනි මරණ මට්ටමේ වැරද්දක් කියන එකම නෙමෙයි. ඒ ඒ වැරද්ද දක්වා වූ සසු සියලු වැරදි. දැන් මේ ලෝකේ මේ ජන සම්මතයේ තියෙනවා නම් අසවල් වැරද්ද ලොකුම වැරද්දක් කියලා. ඒ ඒ ඒ ඒ ලොකු වැරද්දට පමණක් නෙමෙයි. ඒ වැරද්දට සහ සසු සියලු වැරදි වලට ජීවිතේ පුංචි හරි තැනක සිද්ධ වෙන්න පුළුවන්. ආන්න එකට ලැජ්ජාවක් වෙන මම මේ දෙක කරන්නේ නැහැ. ඇයි මම මේ දෙක කරන්නේ? මම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ ලැබුණේ. ඔන්නෝම හිත හිතා මේ අකුසලයට පිධානය තබනක අකුසලයට අකුසල සෝතේ වියලුවා දමනක පාප ප්‍රවාහය සිඳ දමන කම්ම පින්වතුනේ අපිට ගැලවිල්ලක් නැහැ මේ සසරි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙවෙනි කාරණේ තමයි හිරීමා හෝ හිරීමා හෝති න චවති පතිට්ඨාදි සන්දාමේ. පළමු කාරණේ තමයි සද්දෝ හෝති න චවති පතිට්ඨාදි සන්දාමේ. තුන්වන කාරණේ ඔත්තප්පේ හෝති න චවති පතිට්ඨාදි සන්දාමේ. ඔත්තප්පේ කියන්නේ පින්වතුනි පවට බියෙන් යුක්තයි. පවට බියෙන් යුක්ත ලැජ්ජාව කිව්වාම ඒ අකුසල කර්මයට ඇති ලැජ්ජාවේ ඒ පිළිබඳව කල්පනා කරන මට මේක තරම් වන්නේ නැහැ, මගේ පරම්පරාවල අය මෙහෙම කළේ නැහැ කියලා අන්නේ විදිහට හරියතල ඒක ලැජ්ජා වෙනවා. මේක මම කරන්න හොඳ නැහැ කියලා, මේ අකුසලෙ හිණයි කියලා. පවට බය කියන්නේ මම පව් කළොත් එහෙම වැටෙන්නේ සතර පාය තැනකට කියලා. අකුසල කර්මයට ලැබෙන විපාකයේ ඇති විහිසුණු බවසේ කළා ඒ අකුසලයෙන් වෙන් වෙනවා. එතකොට ඔත්තප්පි මික්කමේ බික්කුණ චවති පතිට්ඨාදි සන්දන් පවට ලැජ්ජාවසෙම පවට බිය තියෙනවා නම් කාගේ හරි ඒ පවට බිය තියෙන කෙනා ඉතාම ඉක්මනින් සද්ධර්ම මාර්ගයේ දියුණුවටපත් වෙනවා. ඒකයි කිව්වේ ඔත්තප්පි ඔත්තප්පෙන් පවට නැත්තම් පවට බියෙන් යුක්ත කෙනා දිනනවා කියලා මේ ශාසනය. ඒක තුන්වෙනි කාරණය තමයි, තුන්වෙනි ධර්මපරයය තමයි ඒ කිව්වේ. මොකටද මේ සතුටින් සැනසින්නේ ලෝක ජීවත් වෙන්නයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම මාර්ගයේ පිහිටන්නයි. ඊළඟට හතරවන කාරණයක් තියෙනවා ආරද්ධ විරියෝ හෝති. ආරද්ධ විරියෝ හෝති කියන විශේෂ කාරණය. ආරද්ධ විරිය භාවය කියන්නේ පින්වතුනි ආරම්භන ලද වීර්යය ඇති බව. ආරම්භන ලද වීර්යය ඇති බව. දැන් අපේ කායිකවත් ඒ වගේම යම් උත්සාහයක් උනන්දුවක් වීර්යයක් තියෙනවා බෙත් තියෙනවා. එතකොට අපේ කායිකව මේ වීර්යය මෙහෙම තිබුණාට සමහර අවස්ථාවක කායික වීර්යය කොච්චර තිබුණත් පින්වතුනි ඒ කායික වීර්යයෙන් ගතමනා ගන්න පුළුවන් ප්‍රයෝජන බොහොම සීමාසයි. දැන් මානසික වීර්යය. මානසික වීර්යයවත් ඒක චෛතසිකයක් කොහොම පහළ වුණත් ආන්නේ මානසික වීර්යය කියන්නේ ඉතාම ඉඳුරාම වැදගත් වෙනවා. එතකොට ආරද්ධ විරියෝ විහෙරති කියන්නේ ආරද්ධ විරියෝ ආරම්භලද වීර්යයතිය වාසය කෙරේ නම් ඔහු පාපය දුරු කරනවා. දැන් මොකටද ආරද්ධ විරිය කොහෙන්ද ඒක පටන් ගන්නෙ? ඒ වගේම ආරද්ධ විරියේ ප්‍රභේද මොනවද? ඔබ අහලා තියෙනවා සතර සම්‍යක් ප්‍රධාන කියලා. මේ ශාසනයේ බෝධිපාක්ෂික ධර්මයක් සතර සම්‍යක් ප්‍රධාන. එතකොට සතර සම්‍යක් ප්‍රධානයන්ගෙන් කෙරේ එහි කෘත්‍ය තමයි වීරී අවස්ථා හතර. අනුප්පන්නානං වා පාපකානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති බලාති. ඔන්න බලන්න. ඒ කියන්නේ මෙතෙක් නූපන් පාපී අකුසල ධර්ම නූපදවා ගැනීම පිණිස පුදුම විදිහට උමනාවක් හිතේ ඇති කරගන්නවා. ආන ආරම්භන ලද වීරිය ඇති බව. මෙතෙක් පහළ වෙලා තියෙන අකුසල නූපදවා ගන්න වීරියක් ගන්නවා වගේම ඉපදිලා තියෙන අකුසල දුරු කරන්නත් වීරිය ගන්න. ඒතර ඔය දෙකෙන් එකක් සිද්ධ වෙනකොට පින්වතුනි ඒ සම්‍යක් ප්‍රධානය යෙදෙනවා. ඊළඟට මෙතෙක් නූපන් කුසල් උපදවා ගන්න මෙතෙක් උපන් කුසල් දිනු කර ගන්න කටයුතු කරනකොට ආන සම්‍යක් ප්‍රධානය වැඩෙනවා. එතකොට අපි තාම සාවධානම අමා ධර්ම කතාවක් වුණත් හෝරාවක් එකමාරක් එක වෙලාවක් ගෞරවාදරයෙන් අහගෙන ඉන්නවා නම් එමගින් පවා ඒ කාරණයෙන් පවා අර අකුසලයෙන් ඈත් වෙන්න පදන් වීරිය වැඩෙන්න සෑහෙන සහයෝගයක් ඒ පුද්ගලයාට ලැබෙනවා. එතකොට ඒ පදන් වීරිය ඒක විශේෂ වචනයක්. පදන් වීරිය කියලා කියන්නේ ඒ සම්බෝධිය පිණිස වමන නිවන පිණිස වමන වීරියවන්ත භාවය. වීරිය දියුණු කිරීම. එතකොට
ආරම්භ විරියෝ කියලා වදාලේ අරඹන ලද වීරිය ඇති කෙනා මොකිට අරඹන ලද වීරිය ඇතිද නූපන් අකුසල් නූපදවන්නයි උපන් අකුසල් ප්‍රහීන කරන්නයි නූපන් කුසල් උපදවන්නයි උපන් කුසල් දියුණු කරන්නයි ඔන්නෝවාට ඔන්න කියපු කාරණාවලට වීරියවන්තයාට කියනවා ආරම්භ වීරියෙන් යුක්ත කෙනා කියලා. එතකොට අරඹන ලද වීරියෙන් යුක්ත නම් මේ පුද්ගලයා ඕනම මොහොතක ඕනම අකුසලයක් දිනන්න සූදානමින් ඉන්නේ. අකුසලයට යටවෙන්නුම නාවෙන්නේ නෙමෙයි. එතකොට ආරද්ධ විරිය භාවය සම්බුදු සසුනේ විපුලාර්ථ ගෙන දෙන ධර්මයක්. අනිත් එක පින්වතුනි වීරියවන්ත නොවි ලෞකික ජීවිතේ මොනව ලබන්නද? වීරියවන්ත බවක් නැතුව කම්මැලිකම කරපින්නාගෙන කම්මැලිකමින්ම ජීවත් වෙනවා නම් කම්මැලිකමින්ම කල්පනා කරනවා නම් ඒ කම්මැලිකම නිසා ඒ පුද්ගලයාට කවදානම් සැනසෙල්ලක් ලැබෙයි කියලා ඔබ හිතනවාද? ඒ ලැබෙන දෙයින් පවා අඩු වෙලා යාවේ හැම පැත්තෙම පෙරහිලා යාවේ. ඒක තමයි හේතුව. අන්නේ වගේ මේ උතුම් බුදු සසුනේ පවා යමෙකුගේ ජීවිතේ වීරිය නැත්තම් ඒ වීරිය නොමැති භාවයේම හේතු වෙන මොකටද හේතු වෙන්නේ? වීරිය නොමැති භාවයේම හේතු වෙනවා ඒ පුද්ගලයාට පිරිහිලා ආගාදයට වැටෙන්නේ. දැන් ඔය බලන්න දැන් මේ කියපු කරුණු එකකට එකක් මොනතරම් ප්‍රතිබද්ධද කියලා. ශ්‍රද්ධාවන්ත වෙන්න ඕනි ශාසනය රැඳිලා රැකිලා ඉන්නනම්. පවට ලැජ්ජාව තියෙනවනේ පවට බිය තියෙනවා. දැන් කියවුණා ආරම්භලද වීරිය තියෙනවා කියලා මෙන්න මේ කරුණු හතර මේ වෙනකොට කියවුණා. එතකොට මේ ටික නැත්නම් මේ පොන්ගලයාට සාසන මාවතේ දිනුවක් වෙන්න. අනිත් එක තමයි පින්වතුනි අපට නොවැටුණාට නොදැනුණාට මේ සසර තියෙන බිහිසුණු බව ප්‍රඥාවන්තයාට දැනෙනවා. සමහරවිට ඔබට නොදැනෙන්න පුළුවන් අපට නොදැනෙන්න පුළුවන්. කොච්චර කිව්වත් මේ කාරණේ පිළිබඳව අදහසක් නොඑන්න පුළුවන්. සසර බිහිසුණේ කියලා හරි නැවත ඉපදෙන්න සිද්ධ වෙනවා කියලා හරි මේවා ගැන ශ්‍රද්ධාවෙන් පිළිගත්තේ නැත්නම් ඒ පුද්ගලයාට මේ මුළු ධර්ම මාර්ගයේම වැහිලා ಗುಣධර්ම පිළිබඳව ඒ ಗುಣධර්ම බොහොම දුරස්ථ විශයක් බවට පත් වෙනවා. කාගෙන්ද? ඒ පුද්ගලයාගෙන්. එතකොට දැන් ශ්‍රද්ධාවන්තයා පවට ලැජ්ජාවෙන් පවට බියෙන් යුක්ත වෙනවා. ශ්‍රද්ධාවන්තයා පවට ලැජ්ජාවෙන් යුක්ත කෙනා පවට බියෙන් යුක්ත කෙනා ඊළඟට ආරම්භන ලද වීරිය නුතු වාසය කරන. එයා වීරිය වඩන්නේ, එයා උත්සාහවත් වෙන්නේ වෙන මොකකට වන්නේ නෙමෙයි. මේ බඩ ගෝත්‍රය රැක ගන්න නෙමෙයි. ඒ වීරිය පින්වතුනි සැබවින්ම නිවන පිණිස. එතකොට දැන් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස නම් සැරසෙන්නේ මෙන්න මේ කරුණු ටික හරේ ජීවිතේට ගල්පගත්තාම ඒකාන්තයෙන් එක ලැබෙනවා. මේවා ගිහි ගෙදර ඉඳගෙන කරන්න බැරි කමක් නැහැ පින්වතුනි. ඔය අත්තන්ට වඩා අතිශයින් කාර්ය බහුල ජීවිත ගෙවපු මහා සිටුවරු, මහා මැතිවරු, මහ රජවරු මේ ශාසනේ කොච්චර පිහිට ලැබුවද? කී දෙනෙක් පැවිදි වුණාද? පැවිදි වෙලා ඒ ශ්‍රේෂ්ඨ භාවයන්ට පත් වුණේ ආරම්භන ලද වීරිය නොනවත්වාම පිහිටවපු නිසා. එනිසා ආරද්ධ විරියෝ කියන කාරණය ගෞතම බුදු සසුනේ අතිශයින්ම මහෝපකාරයි. මොකක්ද? ආරම්භන ලද වීරිය ඇති බව. දැන් එහෙනම් ශ්‍රද්ධාවන්තයෙක්මයි වීරිය වඩන්නේ. ශ්‍රද්ධාවන්තයෙක්මයි පවට ලැජ්ජා පවට බිය තියෙන්නේ. ඔය කරුණ එකකට එකක් බොහොම හොඳින් පෑහිලා නුවණින් යුතුව ජීවිතයට ගැළපෙන හැටි දකින්න ඔබ කල්පනාව දිනු කරන්න. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පඤ්ඤමා භික්ඛවේ භික්ඛුන චවති පතිට්ඨාති සම්ධම්මේ ප්‍රඥාවන්ත භික්ෂුව. ප්‍රඥාවන්ත භික්ෂුව මේ ශාසනයෙහි මේ උතුම් ගෞතම බුදු සසුන තුල එයා රැකෙනවා රැඳෙනවා. එතකොට ප්‍රඥාව නැතිගෙන මේ බුදු සසුනින් එළියට යන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා. එතකොට පඤ්ඤමා කියලා කියන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍ය දන්නා ඥානයෙන් යුක්ත බව. ලෞකික ප්‍රඥාවක් තියෙනවා, ලෝකෝත්තර සිත්වල යෙදෙන ප්‍රඥා චෛතසිකයක් තියෙනවා. මෙන්න මේ ප්‍රඥාව පුද්ගල මනසක පින්වතුනේ බලපවත්වන්න ඕනේ. දැන් දැනුම, බාහිර දැනුම, බාහිර උගත්කම් සහ ප්‍රඥාවේ ලොකු වෙනසක් තියෙනවා. ප්‍රඥාව තියෙන කෙනෙකුට තමයි පින්වතුනේ හදවතේ පපුවේ කරුණා මෛත්‍රිය පහළ වෙන්නේ, ඉවසීම පහළ වෙන්නේ, අනුන්ගේ සපත දැකලා අනුමෝදන් වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්තම් බෑ පින්වතුනි. එනිසා මෙන්න මේ කාරණේ තාම වැදගත්. මේ ප්‍රඥාවන්ත වීම ගුණ ධර්මයක් දිනුනු කිරීම පිණිස සාසනේ රැඳෙන්න ප්‍රඥාවෙන් සෑහෙන උපකාරයක්. පැවිද්දෙක් වුණත් බොහෝම ප්‍රඥාවෙන් ජීවත් වෙන. අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ, අනුන්ට බැන වදින්න යන්නේ නැහැ, අනුන්ගේ සීල රැකගන්න නෙමෙයි මම මහනෝනේ, මගේ සීලය රැකගන්න. එතකොට කල්ලි ගහේලා තැන් තැන් වල මේ ශාසනය අරබුද හදාන්නේ නැහැ. විශේෂයෙන් ශාසනය ඇතුළේ ඉන්නවා නම් ස්වාමීන් වහන්සේලා හරි සීලවන්තව ගුණවන්තව ඒ සම්බුදු සසුන රැකෙන විදිහට මිනිසුන්ට සිත ප්‍රසාදය ඇතිවන විදිහට ආන්න එහෙම හැසිරෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ප්‍රඥාවෙන් යුක්තව යම් කෙනෙක් කාලය ගෙවනවා නම්
එයාට කිසිම අනතුරක් නැහැ. ඇයි අනතුරක් නැති ප්‍රඥාවන්තයා ඈත දකිනවා. ප්‍රඥාව නැති කෙනා ළඟ විතරයි බලන්නේ. ඈත දැකලා ගන්න තීරණ ඇති ප්‍රඥාවන්තයාට හැම මොහොතකදීම එන්න තියෙන ගැටලු, එන්න තියෙන පීඩා සෑහෙන මට්ටමකට අවම වෙනවා. එතකොට ඔන්න ඔය කරුණු පහ මොනවද? ශ්‍රද්ධාවන්ත වීම, පවට ලැජ්ජාවෙන් යුක්ත වීම, පවට බියවීම, ආරම්භන ලද වීරයෙන් යුක්ත වීම, ඒ වගේම ප්‍රඥා සම්පන්න වීම. මෙන්න මේ කරුණු පහ පුද්ගලයෙකුගේ ජීවිතයේ තියෙන මනන්න චවති පතිට්ඨාති සද්ධම්මේ. එයා මේ ධර්ම මාර්ගෙන් ඉවතට විසි වෙලා යන්නේ නැහැ. ධර්ම මාර්ගේ ඒකාන්තයෙන්ම රැඳෙනවා. ධර්ම මාර්ගේ රැකෙනවා. ඉතින් අන්නේ ධර්ම මාර්ගේ රැඳිලා රැකිලා ඔබ ඉස්සරහට යන්න කල්පනා කරන්න. ඔබේ අසරණ බව ඔබ දකින්න. ඔබ මා අපි ඔක්කොම තව නොබෝ කලකින් මේ මිහිපිට අතහැරලා යනවමයි. අන්න එදාට හිතේ සතුටින් මේ මිහිපිට අතහැරලා යන්න, මේ ජීවිතය අතහැරලා යන්න පුළුවන්කම තියෙයිද කියලා ඔබ බලන්න. ඒක ඔබේ ජීවිතයේ ඔබ කළ යුතු දෙයක්. නුවණින් විමසලා බලන්න ඕන දෙයක්. එනිසා අපි ආවට ගියාට ඔසුළු විසුළු මැද, බොළඳ හසරැල් මැද, කෙලි කවටගම් සිනහ මැද ජීවිත ගෙවෙන්න දෙන්න හොඳ නැහැ. ජීවිතය එතකොට නාස්ති වෙනවා. ජීවිතේ වටිනාකම් නැති වෙනවා. වටිනාකම් ආහිමි වෙලා යනවා. බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රූත්වය එතකොට පිළිගත්තේ නැහැ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රූත්වයේ ගෞරවයෙන් අදහාගත් භික්ෂුව ඉතිහාසෙත් අදත් මතු මතට පින්වතුනි කවදත් සුවය විතරක්ම ලබනවා. එයින් අදහස් කරන්නේ දුක් ලබන්නේ නැහැ කියන එක නෙමෙයි, අතුලාන්තයෙන් සුවය ලබනවා කියන එක. ඉතින් අපි මේ යන ගමනේදී ආන්නේ විදියට කල්පනා කරන්න ඕන. දවසින් දවස දැන් ගෙවි ගෙවි අපේ ජීවිත අවසන් වෙනවා. දැන් අද උදෑසන කාලේ උදා වුණා, අවස් කාලේ උදා වෙමි, ඉර මඩල උදා වෙනවා, ඉර මඩල බැස යනවා, හඳ මඩල උදා වෙනවා, බැස යනවා. ලෝකේ හැටි එහෙම තමයි. මේ සියලු සිදුවීම් අතරින් අපි නාකි වෙලා, වයස්ගත වෙලා, ක්‍රමානුකූලව වෙහැරිලා ගිහිල්ලා, හැරිලා බලනකොට අවුරුදු 60 70කින් එපිට කරපු දෙයක් නෑ වගේ, හරි පාළු ගමනක් වගේ, හරි අඳුරු ගමනක් වගේ. පින්වතුනි මේ කාම ලෝකේ මොන තරම් රංග දැක්වීම් වලත් මොන තරම් මේ කාම ලෝකයේ ඇතුලේ මොන තරම් සැනකෙලි පැවැත්වුවත් ඒ පුද්ගලයා සතර අපායෙන් මිදෙලා නෑ. එතකොට ජීවිතේට වැඩිපුරම මේ වගේ කාලයක ලැබෙන්නේ ඉතාම දරුණු විදිහේ දුර්ජන ඇසුර. ඒක දුර්ජන ඇසුර කියලා කියන්නේ අසත්පුරුෂ ඇසුර කියන එකට සමාන වචනයක් නිසා. එතකොට දුර්ජනයාගේ ඇසුරින් මේ මිනිස්සු සෑහෙන මට්ටමට පිරියනවා. එතකොට අපි දක්ෂ වෙන්නට ඕනි මේ ගෙවන පුංචි කාලය තුළ දුර්ජන ඇසුර අයින් කරන්නට, සාසනේ රැඳෙන්නට උවමනා කරන ශ්‍රද්ධා විරිය නැත්තම් ශ්‍රද්ධා හිරිය ඔත්තප විරිය පඤ්ඤා කියන ධර්ම පංචකය දියුණු කරන්න, ඒව තවන්ගේ ජීවිත දෙසට ගලපා බලන්න, ගුණ ධර්මයක් අදට වඩා වැඩියෙන් හිට වෙනකොට පුහුණු වෙන්න, ගුණ ධර්ම වලින් ලැබෙන සුද්ධ ජීවය හදවතින් විඳින්න, ඒ නිසා පාපයෙන් අත මිදෙන්න. මේ හැම තැනකටම අපිට තාම පුංචි කාලයක් ඉතුරු වෙලා තියෙනවා. මරණය අභියස අපි මේ හරියට කකුල් වදිය ගෙලියේදී කෙලිනවා වගේ රත් වෙනතුරු අපි මේ ජීවත් වෙන්නේ. එනිසා අපි දක්ෂ වෙමු පින්වතුනි, මේ ගෞතම බුදු සසුන ලැබිච්ච වෙලාවේ මේ ශාන්තිකර ධර්මයේ පිහිටා ජීවිතය අවබෝධ කරගෙන හැම දුක් නසා අවසන් කොට දෙවියන් සහිත ලෝකයට මේ උතුම් බුදු සසුනේ, මේ උතුම් බුදු සසුනේ මිහිර හඳුන්වා දී තමනුත් ලොවත් සනසා සැනසෙන්නට අපි අදිෂ්ඨාන කරමු. අද උදෑසන කාලයේ මේ උතුම් ධර්ම පරයාය නිමාවන මොහොතේදී හැම හදවතක්ම ශාන්තියෙන් පිරේවා කියලා මම බොහෝම මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. හැම හදවතක්ම සුවයෙන් ශාන්තියෙන් පිරී දුක් විපද්දොම් නැස දුරු වෙලා ජීවිතේ සැනසෙල්ල මතුවෙන්න මේ ධර්ම පරයාය හේතු වෙන්න. මම මුලින්ම කිව්වේ කරුණ පහක් තියෙනවා ජීවිතේ ගලපාගත්තොත් සෑම අතකින්ම සැනසෙල්ලක් තියෙනවා කියලා. ඒ කරුණ පහ තමයි දැන් ඔය කියවුනේ. මේක හොඳ පාඩමක්. ඔබටත් ඔබේ දරුවන්ටත් ඔබේ වටපිටාවේ අත්තන්ට මෙවුවා කියලා දුන්නොත් පින්වතුනි ඔවුන් පිළිගත්තොත් ඔවුන්ට ලැබෙන්නේ සැනසෙල්ලේ මාවත විවර වීමක්. ඉතින් ඒ නිසා ඒ විදිහට කල්පනා කරන්නට, භාග්‍යවතුන් වහන්සේගේ සරණින් පිහිටෙන් ජීවිතේ ජය ගන්නට, අපි මේ ලැබපු උතුම් ජීවිතේ නාස්ති නොවෙන්න මඟ බලා ගන්නට, පාපය අඩුම කළ නැති කර ගන්නට, කුසලයේ දියුණු කළ තහවුරු කර ගන්නට අපි ශක්තිමත් වෙමු. මේ උදෙසා තුනුරුවනි අය අසීමිත අසීමිත ගුණ බල පිහිටේ ආරක්ෂාව හැමෝටම ලැබේවායි අපි පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං, චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං.
සිරං රක්ඛන්තු ත්වං සදාති ඉදං වෝ ඥාතිනං හෝතෝ සුඛිතා හුන්තු ඥාතයෝ එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා මේ අමා ධර්මයේ ඔබ ඇසුවේ පින්වන්ත සවන් යුගලකින් පින්වන්ත හදවතකින් ඒ හදවත දැන් පිනෙන් පිරී ගියා මේ හිමිදිරිය ඔබට වාසනාවන්ත වුණා මම ආශිර්වාද කරනවා ලක්වාසී ලෝවාසී සියලු මහ ජනතාවට තථාගත බුදු කරුණාවෙන් සියලුම සැනසෙලි වේවා බුදු හිතේ ගැලෝ නොසිඳුන කරුණා ධාරින් හැම හදවතක්ම නිවේවා සුවපත් වේවා ඒ හදවතින්ම ගැලෝ මෙත්තම ධාරින් ජීවිත සුවපත් වේවා ඒ බුදු හදවතින්ම ගැලෝ අනන්ත ගුණ ධාරින් සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ප්‍රීතිය සාමය වේවා දුක් විපත් නැති වේවා ශාන්තිය උදා වේවා කියලා මම මේ හිමිදිරියේ හැමෝටම ආශිර්වාද කරනවා සියලු දෙනා අනුමෝදන් වෙන්න අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති සංග සම්පත්ති මේවත අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිධ්‍යතෝ